ඔන්න ඉතින් යාළුවනේ කුරුළු යනවන රේෂ්මගේ ගෙදර. ඉතින් රේෂ්මත් එක්ක කතා කරලා මේ ප්‍රශ්න හැම දෙයම විසඳගෙන ආයමත් ගෙදර එන්නම් කියලා තමයි රේෂ්මට කියන්නේ. ඉතින් එතකන් රේෂ්මට කියනවා කාටවත්ම මේ ගැන කියන්න එපා කියලා. ඒ විතරක් නෙමේ අම්මාටවත් කියන්න එපා කියනවා. මොකද සුභද්‍රා කුරුළු දැක්කොතින් අහපව් යන්න දෙන්නේ නැති වෙයි කියලා. අනේ නිසා මේ ප්‍රශ්න එකින් එක විසඳ ගන්න ඕනේ කියලා තමයි කුරුළු කියන්නේ. ඉතින් කුරුළුට ඕනේ මොනවද මේ වුනේ කියලා දැනගන්න. ඇත්තටම කුරුළු මරන්න හැදුවේ කවුද, කුරුළුගේ තාත්තා මැරුවේ කවුද කියලා දැනගන්න තමයි කුරුළුට ඕනේ. අනේ නිසා කුරුළු ආයෙමත් කොත්මලේට යනවා. ඉතින් යාළුවනේ කුරුළු කොත්මලේට යන්න නැවත පිටවලන එළියට එනකොට අනුල එනවා. ඉතින් අනුල බය වෙනවා. ඉතින් කුරුළු අනුලට කතා නොකර එහෙමම ඇහි පිල්ලමක්වත් නොගහ එහෙමම දිගටම එළියට ගියා. ඉතින් අනුලට හිතෙන්නේ ඒ හොල්මනක් කියලා. ඉතින් අනුලට මං හිතන්නේ කලන්ති දාලා වැටේ කියලා. මොකද එක පාටම කුරුළුව දකින්නකොට, මොකද රේෂ්මටත් උනේ ඒ දෙමනේ. ඉතින් අනුලට අදාහගන්න බැරි වෙයි මේ හොල්මනක්ද කියලා. ඉතින් අනුල හිතයි කුරුළුගේ මරණ ආත්මය ඇවිල්ලා කියලා. අන්න එහෙම තමයි අනුලා හිතන්නේ. ඉතින් යාළුවනේ අපි බලමු මොකද ඉදිරියට සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම නිල පබළු බලන මගේ යාළුවෝ කතාවේ එක රැඳිලා ඉන්නා වගේම අමතක නොකර මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ගිහින් එනම් පරිස්සමට ඉන්න. සුබදා.